සුබ දවසක් අදත් සුපුරුදු පරිදි අමරණ බෙඩ් සර්විස් විශේෂ වෛද්‍ය channel එකේ අද කතා කරන්නේ රෝගී තත්ත්වයක් නොවේ අද යම් යම් කරුණු කාරණා කීපයක් සම්බන්ධයෙන් කතා කරන්න හිතුවේ අපේ comments වලින් අහලා තිබුණ ප්‍රශ්න වලට උත්තර වශයෙන් ගොඩක් උදවි අපෙන් අහනවා සමහර රෝගාබාධ වලදී ඩොක්ටර් මොන ප්‍රතිකාරද සිදු කළ යුත්තේ ගොඩක් අය අහනවා මේකට ඩොක්ටර් ගැලපෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරද එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරද එහෙම නැත්නම් වෙනත් ප්‍රතිකාරද කියලා අපෙන් අහනවා වෙනත් විකල්ප ප්‍රතිකාරද කියලා අහනවා සමහර අය කියන එකක් තමයි මේ දන්න කියන ප්‍රතිකාර ක්‍රම කීපෙම කරලා බැලුවා එකක්වත් හරියන්නේ නැහැ දැන් මොකද්ද කරන්න කියලා ඉතින් මෙවැනි දේවල් අපෙන් නිරන්තරයෙන්ම අහනවා අද වෙලා තියෙන අපිට පේනවා රෝගීන් ගොඩාක් වෙලාවට අපහසුතාවයට පත් වෙන කරුණු කාරණා කීපයක් තියෙනවා එකක් තමයි මේ YouTube channel වල තියෙන මේ ප්‍රතිකාර ක්‍රම සමහර ප්‍රතිකාර ක්‍රම සඳහන් කරලා තියෙනවා සමහර උදවිය විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව වෛද්‍යවරු නොවන කියන කට්ටිය ඉතින් ඒව අත්හදා බලන්න යනවා සමහර රෝගීන් අත්හදා බලන කොටසක් බලලා ඉවර වෙලා අන්‍ය යම් යම් ගැටලුකාරී තත්ත්ව වලට ලක් වෙනවා ඉතින් ඒවට විසඳුම් දෙන්න කවුරුත් නැහැ ඒවට වග කියන්න කෙනෙකුත් නැහැ. ඉතින් ගොඩක් අය අපෙන් ප්‍රතිකාර දුරකථනයෙන් අහනවා. දුරකථනයෙන් ප්‍රතිකාර දෙන්නත් බැහැ අපි රෝගීන් දකින්නේ නැතුව. හැමතිස්සෙම රෝගියෙක් බලන්න ඕනේ වෛද්‍යවරයා විසින්. රෝගියා බලලා තමයි පරීක්ෂා කරලා තමයි නිගමනයකට එන්න ඕනේ. රෝග ලක්ෂණයක් කිව්වට බෑ ඇත්ත වශයෙන්ම. මොකද ඕනම දෙයක් මේ ෆොටෝ එකක් එව්වයි කියලා එහෙම තීරණය කරන්න බෑ ඒක පියවි ඇහෙන් බලන්න ඕනේ රෝගියෙක් අපි ළඟට එනකොට රෝගියා එන විදිහ පවා රෝගියා හැසිරෙන විදිහ කතා කරන විදිහ පවා අපි නිරීක්ෂණය කරනවා අපිට ඒක ඉබේ වෙනවා ඒක වෛද්‍යවරුන්ට එතකොට තේරෙනවා මෙයා ඉන්නේ මොන තත්ත්වයකද කියලා ඉතින් අර දුරකථනයකින් එහෙම අමාරුයි ඒකත් කියන්න ඕනේ දුරකථන මගින් ප්‍රතිකාර කරන්න අපහසුයි කියන එක ඉතින් වෛද්‍යවරේ තෝරගන්නේ එක ගැන අපි කලින් සඳහන් කරලා තියෙනවා මේ බටහිර වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඉන්න වෛද්‍යවරු කොහොමද තෝරගන්නේ රෝගයට ගැළපෙන වෛද්‍යවරු කොහොමද තෝරගන්නේ කියලා අපි වෙනත්ම වීඩියෝ එකක් කියලා තියෙනවා. අද වැඩිපුර කතා කරන්නේ මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ගැළපෙන වෛද්‍යවරේ තෝරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ රෝගයක් තියෙනවා නම් මේ රෝගය මොකද්ද රෝගයේ ස්වභාවය මොකද්ද රෝග විනිශ්චය මොකද්ද කියන එක හරියට අඳුර ගන්න ඕනේ බෙහෙත් කරන්න නම් රෝග විනිශ්චයක් නැතුව බෙහෙත් කරන්න බෑ. ඒක තමයි වෛද්‍යවරයෙකුගේ ප්‍රධාන දක්ෂතාවය කියලා සඳහන් කරන්න පුළුවන්. සමහර රෝග ලක්ෂණ තියෙන රෝග ගණනාවකටම එකම රෝග ලක්ෂණය. එතකොට වෛද්‍යවරයා දක්ෂ නම් වෙන් කර ගන්න ඕනේ මොන රෝගයද තියෙන්නේ කියලා. ඉතින් අනුමාන කරලා බෙහෙත් කරන්න යන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අත වශයෙන්ම අනුමානය කියන එක සමහරට හරියන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. බොහෝ දුරට හරි නොයන්න පුළුවන් රෝගවලදී අනුමාන කරලා දෙන්න බෑ ඖෂධ අනුමාන කරලා ඖෂධ දීමේදී රෝගියාට හානියක් සිද්ධ වෙනවා ඒ හිතපු රෝගය නොතිබුණොත් ඉතින් අපි දන්නවා මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එහෙම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මේ පරීක්ෂණවලට ලොකු ඉඩකඩක් නැහැ අත්ත වශයෙන් රෝගියා කියන රෝග ලක්ෂණ අහලා තමයි බෙහෙත් කරන්නේ ඉතින් මේක අද කාලේට චර ගැලපෙන්නේ අපි දන්නවා පරීක්ෂණ අත්‍යවශ්‍යයි රෝගයක් අඳුරගන්න පරීක්ෂණ ඕනේ එහෙම නැතුව යන්න බෑ ලෝකේ දියුණු වෙලා තියෙන වෙලාවේ ඒවට පරීක්ෂණ කරගන්න පුළුවන් වෙලා තියෙන වෙලාවේ පහසුවෙන් කරගන්නත් පුළුවන් වෙලා තියෙන වෙලාවේ ඒ පරීක්ෂණ වලට ලක් වෙන්න ඕනේ මේක ලැජ්ජා විතු කාර්යයක් නොවේ අපි දැකලා තියෙනවා මේ සමහර උදවි මේ රාවණා ගැන කතා කරලා හෙළවෙදකම ගැන කතා කරලා මේ පට වේගල් සත පහකට වැඩන්නේ දේවල් කතා කරනවා කිසිම තේරුමක් නැහැ එවැනි දේවල් හොඳයි අපේ සංස්කෘතියේ තිබිච්ච දේවල් අපි කතා කරන්නේ නමුත් වර්තමානයේට එවයින් වැඩක් නැහැ ගොඩක් වෙලාවට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අර බොරු අර වචන පාවිච්චි කරලා ඒ දේවල් පාවිච්චි කරලා බොරු දේවල් තමයි සෙනඟට කරන්නේ ඒවට උදාහරණ ඕන තරම් තියෙනවා ඉතින් ඉන්දියාව ගත්තාම ඉන්දියාව අපි දන්නවා ඉන්දියාවේ ආයුර්වේදය අපිට ලැබිලා තියෙන ඉන්දියාවෙන් ආයුර්වේදය මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන ස්ථාන රාශියක් තියෙන විශේෂම කේරළ ප්‍රාන්තයේ ගත්තාම සුවිස්සල් රෝහල් තියෙනවා ආයුර්වේද රෝහල් එතෙන්දී හැමතිස්සෙම මේගොල්ලෝ නවීන තාක්ෂණය පාවිච්චි කරමින් තමයි ඒක සිද්ධ කරන්නේ මේ බටහිර වෛද්‍ය විද්‍යාව භාවිතා කරන රෝහල් වල තියෙන සියලුම උපකරණ පහේ එම තැන් වලත් තියෙනවා
ඒවත් එක්ක තමයි ඒක රෝග විනිශ්චයට ඇවිල්ලා තමයි අර දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ. ඉතින් ඒක තමයි සිදුවේ යුත්තේ. ලංකාවේ නම් එවැනි දෙයක් පේන තෙක්මානිකවත් නැහැ අත වශයෙන්ම. එවැනි දැනුමක් ලබා ගන්න උත්සාහ කරන පිරිසකුත් නැහැ. දැනුමක් ලබා දෙන්න උත්සාහ කරන පිරිසකුත් නැහැ වගේ තමයි පේන්නේ. ඉතින් මෙතෙන්දී මේ පරීක්ෂණ එහෙම නැත්තම් රෝග විනිශ්චය කරගන්න උදව් වෙන දේවල් යොදා ගැනීම මම හිතන්නේ ලොකු කෘකුලක් වෙනවා ආයුර්වේදයට ඉදිරියට යන්න. මොකද ආයුර්වේදයේ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් උනන්දු වෙන පිරිස ඉතා විශාලයි. මේක වෙනත් රටවලත් එහෙම උනන්දුවක් තියෙනවා. විශේෂයෙන් දියුණු බටහිර රටවල පවා මේම සම්බන්ධයෙන් උනන්දුවක් තියෙනවා අත්ත වශයෙන්ම. ඉතින් එවැනි දෙයක් අපිට ජාත්‍යන්තරට ගෙනියන්න උනත් අර මෝඩ විදිහට කියලා බෑ. රෝගයට ගැළපෙන විදිහට නවීන විද්‍යාත්මක ප්‍රතිකාරත් එක්ක ඒ පරීක්ෂණත් එක්ක තමයි මේව කටයුතු සිද්ධ කරන්න වෙන්නේ. රෝග ලක්ෂණයක් කිව්ව පමණින් රෝගයක් තේරුම් ගන්න බෑ. උදාහරණ වශයෙන් කියනවනම් කවුරු හරි ඇවිල්ලා කියන්න පුළුවන් මේ කොන්දේ අමාරුවක් තියෙනවා, මේ කොන්ද රිදෙනවා. ඉතින් ඕකට වාතාමාරුවක් කියලා මොන හරි තෙල් ටිකක් ගන්න දුන්නයි කියලා එතන රෝග විනිශ්චයක් නෑ අත වශයෙන්ම. ඉතින් ගොඩක් උදවියට කොන්දේ අමාරු වෙනවා 80ක් 90ක් ගත්තාම සාමාන්‍ය ඇදීම් නිසා තමයි ඉන්නේ. ඉතින් එවැනිම කොහොමත් සුව වෙනවා. නමුත් බරපතල රෝග තත්ත්වයක් තියෙනවනේ ඒක අඳුර ගන්න බෑ. ඒ කොහොමද අඳුරන්නේ? අර කරන ප්‍රතිකාර ගැළපෙන්නේ නැහැ. අන්න ඒවට පරීක්ෂණ වලට බ්ලක් වෙන සිද්ධ වෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා විශේෂයෙන්ම බරපතල රෝග මගහැරිච්ච අවස්ථා, විශේෂයෙන්ම පිළිකා වර්ග, ඇටවල පිළිකා වර්ග මගහැරිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. උදාහරණ වශයෙන් කියන්න පුළුවන්, අපිට සාක්ෂි සාධක සහිතව කියන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අවිවාදයෙන් පිළිගන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එහෙම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල විශේෂයෙන්ම කාය විවච්ඡේදය, ඒ කියන්නේ ඇනටමි, සිරුරේ තියෙන අවයව සම්බන්ධයෙන්, අවයව කොහෙද තියෙන්නේ, ඒවා ස්නායු කොහෙද යන්නේ, රුධිර නහර කොහොමද යන්නේ කියන ඒවා ගැන ලොකු පැහැදිලි කිරීමක් නැහැ අත වශයෙන්ම. ඒ කාලේ රිෂවරු නම් දකින්න ඇති ඒවා දිවසින්. නමුත් වර්තමානයේදී ඒවා සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙන්න තියෙන ඉඩකඩ අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ළමෙක් නම් ගොඩක් වෙලාවට මේ මලමිනියක් කපලා කොටලා ඉගෙන ගන්න. ඉතින් එවැනි ඉඩ ප්‍රස්තාවක් දේශීය වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කරන සිසුන්ට ලැබෙන්නේ නැහැ මම දන්න තරමින්. ඉතින් කොහොම වුණත් කියන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ඉතාම දක්ෂ වෛද්‍යරු ඉන්නවා. සමහර වෛද්‍යරු අපිත් එක්කත් සම්බන්ධයි. ඒගොල්ලන්ට ගැටලුකාරී තත්ත්වයක් ආවම අපේ විමසනවා මෙහෙම රෝගයක් තියෙනවා, ඩොක්ටර් මේකට මොකද්ද කරන්න ඕනේ, මට මේ වෛද්‍ය ක්‍රමයේ මගින් විතරක් මේක පුළුවන් වෙයිද කියලා එහෙම අහන උදවියේ ඉන්නවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ දෙයක්. ලැජ්ජාවට පත් වෙන කාර්යයක් නොවේ ඒක. එවැනි විදිහට කටයුතු කිරීම රෝගියාටත් හොඳයි, වෛද්‍යවරයාටත් හොඳයි, වෛද්‍යවරයාගේ කීර්ති නාමයටත් ඒක හොඳ වෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ සම්බන්ධයෙන් සමහර රෝග සම්බන්ධයෙන් හසල ප්‍රවීණ වෛද්‍යවරු, උදාහරණ වශයෙන් කියනවනේ මේ බගන්දරා කියන රෝගී තත්ත්වය, විශේෂයෙන්ම අපි වුණත් විශේෂයෙන් බටහිර වෛද්‍යවරු විදිහට වැඩිපුර කටයුතු කළාට අපි ගොඩක් කලාවට සමහර වෛද්‍යවරුන්ට යොමු කරනවා. අපිට තේරෙනවා නම් මේක බටහිර වෛද්‍ය විද්‍යාක්‍රමය මගින් බෑ කියලා. ඒකට ගැළපෙන සුදුසු වෛද්‍යවරු ඉන්නවනම් එවැනි යොමු කරන අවස්ථා තියෙනවා. අපි තෝරගත්ත වෛද්‍යවරු කාණ්ඩයක් ඉන්නවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉන්න. නමුත් අද එහෙම නොවේ වෙලා තියෙන එවැනි වෛද්‍යවරු ගාවට යනවට වැඩිය අර YouTube එක හරි එම නැත්තම් වෙනත් සමාජ මාධ්‍යම් බලලා අර ප්‍රොමෝට් කරගෙන තියෙන්නේ, වර්ණනා කරගෙන තියෙන්නේ සුසුම් නැති උදවිය. එවැනි අය පස්සේ තමයි රෝගීන් යන්නේ. ඒක ඊටාම කනගාටුවට කාරණයක්. මොකද අර නියම වෛද්‍යවරු නැතුව වෙනත් පාරවල් වල යනවා. උදාහරණ වශයෙන් කියනවනම් විශේෂයෙන්ම මේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන වල රජයේ විශේෂයෙන්ම වැඩ කරන උදවියේ ඉන්නවා. විශේෂයෙන්ම වෛද්‍යවරු නොවන වෛද්‍යවරුන්ට උදව් කරන්න ඉන්න කට්ටිය, උදාහරණ වශයෙන් කියනවා අපි හිතමු මේ වෛද්‍යවරු නියම කරන තෙල් බෙහෙත් ගාන්න පත්තු බඳින්න වැඩ කරන උදවිය ඉන්නවා. එවැනි උදවිය ගම්වලට ගියාට පස්සේ මොකද සිද්ධ කරන්නේ? වෛද්‍යවරු විදිහට කටයුතු සිද්ධ කරනවා. කාලයක් යනකොට ඔන්න ලියාපදිංචියකුත් අරගෙන කොහොම අරගත්තද දන්නේ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. කිසිම අවබෝධයක් නැහැ. එනේන ලෙඩාට එකම ප්‍රතිකාරය තමයි සිද්ධ කරන්නේ. එකම තෙලයි එකම පත්තුවයි බඳිනවා. එහෙම හරියනවද කියන එක ගැටලුවක්. සුසුකම් තියෙන වෛද්‍යවරයා පැත්තක, අර නුසුසු කෙනා තමයි අර කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මෙතෙන්දි රෝග විනිශ්චය සිද්ධ වෙන්නේ නැහැ. මොන හරි දෙයක් ආලේප කරන එක තමයි සිද්ධ වෙන්නේ. හරියන කෙනාට හරියනවා, නියම රෝගයක් අඳුරගන්න බැරි වෙනවා.
ඉතින් ගොඩක්ම මෙවැනි වැරදි දේවල් වලින් මේ සමාජය මුදව ගන්න ඕනේ. ඒක ලේසි වැඩක් නොවේ අත වශයෙන්ම. අපි දැකලා තියෙනවා සමහර දේශීය වෛද්‍ය ප්‍රතිකාර පොතේ තියෙන ඒවා මිස්යූස් කරනවා. දැන් අපිට විශේෂම දේශීය වෛද්‍ය වට්ටෝරුවක් ආයුර්වේද වෛද්‍ය වට්ටෝරුවක් වෙනස් කරන්න බෑ ඒක ස්පිල්ලක් කැලපිල්ලක්වත්. නමුත් වර්තමානයේ වාණිජමය පරමාර්ථවලින් මේ කොටස් අරගෙන ඒවා රෝගවලට හොඳයි කියලා ඒවට ඖෂධ හදලා ප්‍රොමෝට් කරනවා. මේ හවල් රෝගයට මේක හැමදාම බොන එක හොඳයි කියලා. ඉතින් එහෙම ප්‍රතිකාර නියම කරලා නැහැ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල. ඒ වෛද්‍ය ක්‍රමයේ තුල වෙනත් ඖෂධත් එක්ක ගන්න තමයි සමහර දේවල් දක්වලා තියෙන. උදාහරණ වශයෙන් කියනවනම් අපි වර්තමානයේ දකින්න මේ කොමාරිකා පාන, ඒ වගේම තවත් නිල් කටරොළු මල් පාන. ඉතින් මේවැනි දේවල් වාණිජමය පරමාර්ථයෙන් සිද්ධ වෙන්නේ ඒව ඇත්ත වශයෙන්ම. ඒක නියම දේශීය වෙදකමක්වත් නියම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයක්වත් නොවේ ඇත්ත වශයෙන්ම. නමුත් සෙනග මුලා වෙලා ඒව පස්සේ යනවා. මේව ප්‍රමිතිකරණයකට ලක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මෙවැනි දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ගොඩක්ම සාමාන්‍ය ජනතාවත් තේරුම් ගන්න ඕනේ ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයෙක් ගාවට යනකොට යන කෙනාගේ සුදුසුකම් මොනවද කියලා බලන එක. විශේෂම දේශීය වෛද්‍යවරු ගාවට යනකොට ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා පාරම්පරික දේශීය වෛද්‍යවරු ඉන්නවා. පාරම්පරික දේශීය වෛද්‍යවරු සර්වාංග රෝගවලටම නොවේ ඉන්නේ. ඒගොල්ලෝ සමහර කොටස් වලට පමණයි, සමහර රෝගවලට පමණයි ප්‍රවීණව. ඉතින් ඒ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ලොකු විද්‍යාත්මක දැනුමක් නැහැ. අත වශයෙන්ම එවිනියගෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් විශේෂයෙන්ම දැනුවත් කෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. මේකට මට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. අත වශයෙන්ම අපේ ආයුර්වේදයේ සම්බන්ධ ඉන්න ප්‍රවීණ වෙන විශේෂම ආයුර්වේදයේ මාහිත්වත් කොමසාරිස්තුමෙක් ඉන්න. අත වශයෙන්ම එතුමා කරන්නේ විශේෂයෙන්ම අර විද්‍යාත්මක විදිහට බලලා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් ගාවට යවන්න ඕන නම් අන්න ඒ වෙලාවට යොමු කරනවා. නමුත් අර එනේන හැම කෙනාවම යොමු කිරීම සිද්ධ කරන්නේ අර සුදුසු කෙනාව තමයි යොමු කරන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත වශයෙන්ම විය යුත්තේ. ගැළපෙන කෙනාට ගැළපෙන විදිහට සුදුසු කෙනා තෝර බේරගෙන යවන එක. ඉතින් මේම තත්ත්වය සිද්ධ වෙනවා නම් ගොඩාක් දුරට මේ බෙදගම අපිට රැක ගන්න පුළුවන් වෙයි. විශේෂම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, එහෙම නැත්නම් දේශීය පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව. මොකද අපි එක සම්බන්ධ පාරම්පරික දේශීය වෛද්‍යවරු ඉන්නවා. අපි හැමතිස්සෙම විශේෂයෙන් මම ගත්තොත් මට බැරි දෙයක් තියෙනවා නම් විශේෂයෙන් බටහිර වෛද්‍යයන් බෑ කියලා පේනවා නම් ඒ සුදුසු ගැළපෙන අයට යොමු කරලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙන මේක විසඳලා දෙන්න කියන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කරනවා. ඇත්ත වශයෙන්ම අපි කොයම වෙලාවකවත් දේශීය වෛද්‍ය විද්‍යාව පහළට හෙලන්නේ නැහැ, ආයුර්වේද වෛද්‍යාව පහළට හෙලන්නේ නැහැ. නමුත් සුසුම් නැති පුද්ගලයා ඒක මිස්යූස් කරන, ඒක වැරදි විදිහට භාවිතා කරන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ කරුණු කාරණා සාමාන්‍ය ජනතාව තේරුම් බේරුම් කරගන්නවා නම් හොඳයි. ගොඩක් අය වෛද්‍යවරු ළඟට යන්නේ කට කතා වලට. මගේ රෝගයක් තිබුණා ගියා හොඳ වුණා, ඔයත් ගිහින් බලන්න කියලා එහෙම කියනවා. එහෙම කියලා යනවා. ඉතින් සමහර වෙලාවට පිළිකා හොඳ කරන්න යනවා. ඉතාලම කනගාටුදායකයි මේ මෑතත් ලොකු සිද්ධියක් වුණා. අපේ හිතවත්ම කෙනෙක් මේ පිළිකාව අඳුරලා දීලා හොයලා දීලා ඉක්මනින් කටයුතු කරගන්න අවස්ථාව සලසලා දුන්නත් අන්තිමට වැරදි පාරක ගිහිල්ලා ඉක්මනින් ජීවිතයෙන් සමුගත්තා. ඉතින් ඒවා ඉතාම කනගාටුදායක කාරණා ඇත්ත වශයෙන්ම. පිළිකාමේ තත්ත්වයන් වලට දේශීය වෛද්‍ය විද්‍යාව, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරියන්නේ නැහැ. ඒක කොහොමවත් හරියන්නේ නැහැ. එහෙම කවුරු හරි කියනනම් ඇත්ත වශයෙන්ම ඒක ඉතාම බරපතල ප්‍රකාශයක්. විශේෂයෙන්ම HIV හොඳ කරනවා කියනවනම්, මේ වෛරස් රෝග හොඳ කරනවා කියනවනම් අපි නිරන්තරයෙන්ම කියන ඒවා එහෙම කරන්න බෑ ඇත්ත වශයෙන්ම. බැරි දේවල් තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට බැරි දේවල් තියෙනවා. එතකොට බැරි දේ පිළිගන්න ඕනේ. තමන් බොරුවට නොදන්න දෙයක් දන්නවා කියලා කියන්න බෑ ඇත්ත වශයෙන්ම. ඉතින් එවැනි දේවල් වලට ලංකාවේ තමයි ඉඩ තියෙන්නේ. වෙනත් රටවල් වල නම් සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්න බෑ. අවසරයකින් තොරව අනිවාර්යයෙන්ම අවසර ගන්න ඕනේ. විමර්ශනය කරලා ඒ අදාළ අංශමගින් ඒක සමාජයට ගැළපෙනවා නම් පමණයි එළියට දාන්නේ. ලංකාවේ ඉතින් ඕන දෙයක් පුළුවන්. විශේෂයෙන්ම සුසුසු පුද්ගලයින්ට, සුසුකම් නැති අයට ඕන දෙයක් කරන්න පුළුවන්. සුසුකම් තියෙන කෙනාට කරන්න බෑ. එයා තමයි නීති රීති වලට යටත් වෙලා ඉන්නේ. ඒ වුණ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රැකගන්න නම්
ඒකේ දැනුවත් වෙලා ඉන්න පිරිසත් ඉදිරියට එන්න ඕනේ. ඇවිල්ලා කතා කරන්න ඕනේ. තමන්ගේ ශේත්‍රයේ ඉන්න නුසුදු පුද්ගලයෝ ගැන කතා කරලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ජනතාව මේ තොරතුරු දැනගන්න එක හොඳයි අත වශයෙන්ම. දැනගෙන සූසු කෙනා ගාවට යන්න කියලා තමයි ඉල්ලා හිටින්නේ. වෛද්‍යවරයෙක් සූසුකම් බලලා යන්න කියලා. ඉතින් අදත් මම සමුගන්න අමරණ මෙඩ්ස් සුවිශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.